සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජක්ස සුනන්තු සක්ඛමොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගාරෝච නිවාතෝච සන්තුත්චේත කතං යුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමන්ති වාසනාවන්ත ගුණගරුක පින්වත්නි හිමිදිරි උදෑසන හිරු සඳහාම් රැස් ධර්මදේශනා මාලාවේ ඔබත් එක්ක දහම් කතාවක නියැලෙන්නට ලැබීම පිළිබඳව ඉතාමත් අපි සතුටට පත් වෙනවා. හිරු ටීවී නාලිකාවේ සභාපතිතුමා ඇතුළු ඒ පින්වත් කාර්ය මණ්ඩලය ඉතාමත් ගෞරවයෙන් සද්ධාවෙන් යුක්තව ශාන්තේ නායක අමාමෑණේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම දිනකම හිමිදිරි උදෑසන ඔබට සෙවණේ කරන්නට මඟ පහදලා දෙනවා. ඉතින් පින්වතුනි, ඒ පින්වතුන්ගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරන්නටයි අදත් හිමිදිරි උදෑසන හිරු සඳහාම් ධර්ම දේශනාව තුළින් ඔබට දහම් දෙසන්නේ. පින්වතුනි, ශාන්තේ නායක අමාමෑණේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සේ මුකෙන් දේශනා කොට වදාළ සුවහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් සෙවණේ කරන්නටයි මේ මොහොතේ සෝදානම. ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සකල සත්වයාට පතල මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලුම දානයන් පරදවලා දෙන්නට පුළුවන් එකම දානය තමයි ධර්ම දානය. ලෞතුරා බුදු පියාණන් වහන්සේ බණ කියන විස්සොන් වහන්සේලා හැටියට අපට මතක් කරන්නට සිද්ධ වෙනවා ධර්ම දේශනාවට මත්තෙන් කොහොමද බණ අහන්නේ කියලා. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනුදර වදාලා තියෙන්නේ එකම දවසක එකම දිනෙහිදී ධර්ම දේශනාවල් දෙකක් පැවැත්වුවත් ඒ ධර්ම දේශනාවල් වලට සම්බන්ධ වෙන පින්වතුන්ට ධර්ම අවවාදයක් දීලා දහම් දෙසන්නට ආරම්භ කරන්නට කියලා. පින්වතුනි,
ධර්මය ශ්‍රවණය කරන්නටත් යම් කිසි න්‍යායක් ක්‍රමවේදයක් කලාවක් තියෙනවා. මේ බණ ඇසීමේ න්‍යාය ක්‍රමවේදය කලාව තමයි සුනාත, ධාරේත, චරාත ධම්මේ කියලා කියන්නේ. සුනාත හොඳින් අහන්න, අවධානයේ යුක්තව අහන්න, උවමනාවෙන් යුක්තව අහන්න. මොනතරම් දේශකයාණන් වහන්සේලා හිටියත්, මොනතරම් ධර්මයේ තිබුණත්, මේ තරම් පූජනීය දහමක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රසයන් අතරින් උතුම්ම රස ධර්මයේ නැමැති රසයයි. සබ්බ රසං ධම්ම රසං ජිනාති. සියලුම රසයන් පරදවලා දෙන්නට පුළුවන් එකම රසය තමයි ධර්ම රසය. දැන් රස කිව්වහම අපිට මතක් වෙන්නේ අපේ දිව. එතකොට මේ දිවත් එක්ක අපිට යම්කිසි පංචින්ද්‍රයන් එක්ක පහක් උපදිනවා. හැබැයි මේ පහටම අපිට විවිධාකාර රසවල් පහක් තමයි ලැබෙන්නේ. පළවෙනි එක දිව. දිව ගත්තාම දිවට අපි හොයන්නේ බොහොමත් රස දේවල්. ඇස් දෙක ගත්තාම අපි ආස කරන්නේ ගොඩාක් ලස්සන දේවල්. කන් දෙක ගත්තාම අපි ගොඩාක් ආස කරන්නේ සෙවණේ කරන්න ගොඩාක් සුබ දේවල්. ඒ වගේම අපේ ශරීරය ගත්තාම අපි ස්පර්ශයයි හොයන්නේ. පින්වතුනි, මේ සියල්ලක්ම ගන්නකොට, ඇස් දෙකෙන් රූප දකිනකොට, කන් දෙකෙන් ශබ්ද අහනකොට, දිවෙන් රස විඳිනකොට, නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට, මේ සියලුම දේවල් එක්ක තමයි මනුස්සයා ජීවත් වෙන්නේ. ඒකත් හරියට වාතයත් ගින්නත් ජලයත් වගේ. කිසිම මනුස්සයෙකුට වාතය නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි කිසිම කෙනෙක් කැමති නැ සුලිසුලං හමනවට. ඒ වගේම කිසිම කෙනෙක්ට ජලය නැතුව ජීවත් වෙන්නත් බෑ. හැබැයි කිසිම කෙනෙක් කැමති නැ ගම් වතුර ගලනවට. කිසිම කෙනෙක්ට ගින්දර නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි කිසිම කෙනෙක් කැමති නැ ගිනි කඳු පුපුරනවට. පින්වතුනි, චේතනානං භික්කවේ කම්මං වදාමි. අපේ සිතට සිතුවිලි ගලාගෙන යන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම බලන්න, මහා මුහුදට මොනතරම් ජලය එක්රැස් වෙනවද ගංගා වලින්, ඇලදොලවල් වලින්. හැබැයි මහා මුහුද කොවිලේකවත් කියනවද මට ජලය ආව ඇති දැන් නතර වෙන්න කියලා. ආන් ඒ වගේ තමයි පින්වතුනි, අපේ මේ මනසටත් යම් කිසි සිතුවිලි එනවා. චුට්ටක් කල්පනා කරලා බලන්න අපේ සිතට එන්නේ මොන වගේ සිතුවිලිද. දවසට වැඩිපුරම එන්නේ පාපකාරී සිතුවිලි. පින්වතුනි, කල්පනා කරන්න ඕනි, මං දහම් පාඩයක් දේශනා කරා, ගාරවෝච නිවාතෝච සන්තුච්චේත කතං යුතා කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමං. ගාරෝච කියන්නේ උතුම්ම උතුම් මංගල කාරණාවක්. අපි කල්පනා කරන්න ඕනි කාටද ගරු කරන්නේ. එකටම ගරු කරන්න ඕනි තුනුරුවන්ට. තුනුරුවන් කියන්නේ මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ. මාගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ, මාගේ ධර්මරත්නය, මාගේ සංඝරත්නය කියන්නා වූ තුනුරුවන් කෙරෙහි අපි තුළ තියෙන්නා වූ සද්ධාව තමයි අචල සද්ධාව සහ අචල භක්තිය. අචල සද්ධාව කියන්නේ සෙලවෙන්නේ නැති. සමහරක් අයගේ සද්ධාව තියෙනවා මඩේ ගහපු ඉන්නක් වගේ. ඒ පැත්තටත් නැ, මේ පැත්තටත් නැ. පන්සලනොත් බලනවා, දේවාලනොත් බලනවා, බෝධියනොත් බලනවා. ඔය කිසිම තැනකින් ඒ අයගේ කාරණාව ඉෂ්ට සිද්ධ වුණේ නැත්තම් බුදුහාමුදුරු හොඳත් නැ, ධර්මය හොඳත් නැ, බෝධිය හොඳත් නැ, පන්සල හොඳත් නැ, දේවාලය හොඳත් නැ.
ආම් බලන්න පින්වතුනි සිතුවේලේ. දැන් ඔය පින්වතුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නේ? ඔය පින්වතුන් දෙන උත්තරේ තමයි අනේ ස්වාමින් වහන්ස නිවන් දකින්න තමයි බණ අහන්නේ කියලා. හැබැයි නිවන් දැකලා තියෙනවද? නිවන් දැකලා නැහැ. නිවන කියන එක අතට අරන් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොළයකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් නිවන කියන්නේ මොකද්ද? අපි තමා විසින්ම අවබෝධ කරගත යුතු ධර්මයක්. සාන්තේ නායක අමා මෑණි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. අපිට මේ මාර්ගයේ ගමන් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි මේ ගමන් කරන මාර්ගයේ අපි හරියට ගමන් කරොත් විතරයි පින්වතුනි අපිට නිවන් මාර්ගයට යන්න පුළුවන්කම තියෙන්නේ. ගාරෝච කියන්නේ ගරු කරන්න තුනරුවන්ට, දෙකට ගරු කරන්න ඕනි දෙමව්පියන්ට, තුනට ගරු කරන්න ඕනි ගුරුවරුන්ට, හතරට ගරු කරන්න ඕනි සහෝදර සහෝදරියන්ට. පින්වතුනි තුනරුවන් කරේ අචල සද්ධාව අචල භක්තිය අනිවාර්යයි. සාරා සංක කල්පලස්ස පෙරුම්දම් පුරලා බුද්ධත්වයට පත් වුණ ලෝතුරු බුදුපියාණන් වහන්සේ අසම සම හැටියට හඳුන්වන්නේ තවත් බුදු කෙනෙකුට විතරයි පින්වතුනි සම කරන්න පුළුවන්. එහෙම බුදු වුණ බුදුපියාණන් වහන්සේම කියනවා ගෙදර බුදුන් අම්මයි තාත්තයි කියන එකත්. පින්වතුනි අපි අද පුරුදු වෙලා සිටින්නේ දෙමව්පියන්ගෙන් අපිට මොනවද කෙරේ කියලා අහන්න විතරයි. අපිට දෙමාපියන් කරපු දේ හොඳටම ඇති. අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය සතරමා භූතයන් ඉන්න කිසිම තැනක නෙවෙයි උප්පත්තිය ලබන්නට ඉඩ සලසලා දුන්නේ. උතුම් මනුස්ස ආත්මයක තමයි පින්වතුනි අපිට අය ජීවිතයක් ලබලා දුන්නේ. අපි ජීවත් වෙනකොට ඉපදෙනකොට නූල් පටක දෙයක්වත් අරගෙන ජීවත් වුනේ නැහැ. හැබැයි පින්වතුනි මිය පරලෝ යනකොට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, කරගත්තු සියලුම අකුසල් කුසල් ඔය පිනයි පවයි අරගෙන අපි මේ සසර ගමනින් එහාට යනවා. පින්වතුනි කල්පනා කරන්න ඕනේ ගාරෝච දෙමව්පියන්ටත් අනිවාර්යෙන් ගරු කළ යුතුයි. අද සමාජය ගත්තාම මව මරණ, පියා මරණ, මිත්තෙනිය මරණ සමාජයක්. ඇයි මේ දහම් දිවයිනේ මේ වගේ දේවල් වෙන්නට හේතුව? ධර්මය ඔබ ඇහුවේ නැහැ. ධර්මය පසුව අහනවා කියලා ධර්මය අහන එක ඔබ කල් දැම්මා. පස්සේ ධාර්මිකව වෙනවා කියලා. හැබැයි පින්වතුනි එතකොට වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දිච්චකූට පර්වතයේ සක්මන් කරන ගමන් අම්මට දෙන්න උපමාවල් පහක් හොයනවා. පළවෙනි උපමාව තමයි ඉරට උපමා කරන්න හැදුවා. ඉරට උපමා කරන්න බෑ. ඇයි? ඉරට වඩා ලොකු ආලෝකයක් තියෙනවා මේ දරුවන් කෙරේ අම්මගේ හදවත තුල. ඊළඟට සඳට උපමා කරන්න හැදුවා. සඳට උපමා කරන්න බෑ. ඇයි? සඳට වඩා සෞම්‍ය කිරණක් තියෙනවා මේ අම්මගේ හදවත තුල. ඊළඟට මහමූදට උපමා කරන්න හැදුවා. මහමූදට උපමා කරන්න බෑ. ඇයි? මහමූදේ ජලය ගැඹුරුයි. ඒටත් වඩා අම්මගේ හදවත තුල තියෙනා වූ ආදරය ගැඹුරුයි කියන කත් සඳහන් කරා. ඊළඟට මහමේරු පර්වතයට උපමා කරා. ඒකට උපමා කරන්නත් බෑ. ඊටත් වඩා අති විශාලයි අම්ම කෙනෙකුගේ ආදරය. අවසාන වතාවට උන්වහන්සේ සඳහන් කරනවා මහා පොළොවට උපමා කරන්න හැදුවා. මහා පොළොවට උපමා කරන්නත් බෑ. මහා පොළොව අති විශාලයි. ඒ වගේම තදයි. ඊටත් වඩා තදයි අම්ම කෙනෙකුගේ හදවත තුළ තියෙනා වූ ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය, දරුසෙනියස කියනා වූ මේ දරුසෙනියස මහා පොළොවටත් වඩා අති විශාලයි හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වතුනි යම්කිසි දෙයක් කරන්නට ඔය පින්වතුන්ගේ සද්ධාවයි පෙරදරි වෙන්න ඕනි. උදාහරණයක් ගත්තොත් ඔය පින්වතුන් මහා සංඝරත්නයට දානයක් දෙනවා සාංගීත කරලා.
හැබැයි දානය දුන්නාන් පස්සව පින්වතුම් බලාපොරොත්තු වන්නේ යම් කිසි පිනක් පමණයි. ඕකට කියනවා හදයම් පුනාතීති පුඤ්ඤම්. හදවතේ ඇතිවෙන සතුට තමයි පින කියලා කියන්නේ. සිත්තම් පුනාතීති පුඤ්ඤම්, සිතේ ඇතිවෙන සතුට තමයි පින කියලා කියන්නේ. එහෙනම් අපි මහා සංඝරත්නයට යමක් පූජා කරනවා නම් කවදාක්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. බලාපොරොත්තු වෙන්නේ යම් කිසි පිනක් පමණයි. පින්වතුනි, එක උපාසක අම්ම කෙනෙක් මේ මෑතකදී දහත් වට්ටියක් ගෙනල්ලා ආරාධනා කරනවා අපේ හාමුදුරුවනේ දුවට බබෙක් හම්බෙන්න කියලා. ඊට පස්සේ මං කිව්වා, හරි හොඳයි, එහෙනම් පිරිත් ටිකක් කියන්න වෙයිනි. ඔව් අපේ හාමුදුරුවනේ, පිරිත් ටිකක් කියන්න වෙනවා. මොන පිරිතද කියන්න හොඳ කියලා මගෙන් ඇහුවා. මං කිව්වා අඟුලිමාල පිරිත හොඳයි, අඟුලිමාල පිරිත කියන්න. මේ මෑණියන් මොකද කරේ? දීපු දහත් වට්ටිය අරගෙන ආයෙමත් ගියා එතනින්. දැන් මට ප්‍රශ්නයක්, ඇයි මේ යන්නේ කියලා කතා කරලා ඇහුවාම කියනවා, අපේ හාමුදුරුවනේ අඟුලිමාල පිරිත කියලා දුවට හම්බෙන්න ඉන්න දරුවත් ඇඟිලි කප කපා ගියොත් කියලා මේ මෑණියන් කිව්වා. ආම් බලන්න, මේ මෑණියන්ගේ තියෙනා වූ සද්ධාව, පෙලක් අයගේ සද්ධාව තියෙනවා. පන්සලට ගියාම ඉදලා හේතු කරන හාමුදුරුවන් ඇඟට, ඊට පස්සේ හාමුදුරුවන්ට වඳිනවා. හැබැයි එයාට සද්ධාව තියෙනවා, එයාට ප්‍රඥාව නැහැ. ඊට පස්සේ පන්සලට ගිහිල්ලා මල් පූජා කරනවා බුදුරජාණන් වහන්සේගේ අත උඩට. ඒ සද්ධාව තිබුණට මදී පින්වතුනි, ඒ සද්ධාවත් එක්ක ප්‍රඥාව එකතුනොත් විතරයි පින්කම් කරන්නට පුළුවන්. එක හාමුදුරුව කෙනෙක් එක්ක ඉන්නවා පින්වත් දරුවෙක්. මේ හාමුදුරුව මේ දරුවාගෙන් අහනවා, පුතුණුවනි, ඔබගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවද? මේ පුතා කියනවා, නෑ අපේ හාමුදුරුවනේ තාත්තා නැති වෙලා. ඊට පස්සේ මේ හාමුදුරුව කියනවා, එහෙනම් ගමේ කඩයක් තියෙනවද? ඔව් අපේ හාමුදුරුවනේ තියෙනවා. එහෙනම් පුතේ ගිහිල්ලා තාත්තගේ අහන්නේ මුදලාලිගෙන්, මුදලාලි අපේ තාත්තා ඔයාට ණයයිද කියලා. මේ පුතා දැන් ගිහිල්ලා එම අහනකොට කඩේ මුදලාලි කියනවා, ඔව් ඔයාගේ තාත්තා මට ණයක් තියෙනවා. හැබැයි මට ඒ ණය එපා. ඇයි ඒ? ඔයාගේ තාත්තා මගේ හොඳම යාළුවෙක්, ඒ නිසා මට ණය එපා. මේ පුතුණුවන් කියනවා, එහෙම බෑ මුදලාලි, තාත්තා ණයක් වුණා නම් මම ඒ දේ දෙනවා, කීයක් තියෙනවද කියලා බලන්න. දැන් මේ මුදලාලි පරණ පොත් ඔක්කොම පෙල්ලලා ගාන හදලා කියනවා, මෙච්චරක් ණයයි කියලා. මේ පුතා ගෙදරට ගිහිල්ලා සල්ලි ටික ගෙනල්ලා මුදලාලිගේ අතට දෙනකොටම කඩේ පිටපස්සෙ හිටපු හරකා තුන් හතර පාරක් කෑ ගහලා බිම ඇදන් වැටුණා. පින්වතුනේ, නම් හරකෙක් වෙලා කවුද හිටියේ? අර පුතුණුවන්ගේ තාත්තා. ආන් ඒකයි කියන්නේ පින්වතුනි, අපි සසර කරපු දේවල් අපේ පිටුපසින් ගමන් කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් විස්සුන් වහන්සේලා පිරිසක් ගිහින් ආනවා, භාග්‍යතුන් වහන්ස අපි කී වතාවක් උපදින්න නැද්ද? එවෙලෙදි බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා, පින්වත් මහණනි, නුඹ මිනිස්සෙක් වෙලා දීපු කිරිපෙමානය මේ සත්ත්ව මහා සාගරේ ජලයටත් වඩා වැඩි කියලා. තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපිට අම්මා තාත්තා නොවිච්ච කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ කියලා. ඒ වගේම අපිට සහෝදර සහෝදරියන් නොවිච්ච, දුව දරුවා නොවිච්ච කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ කියලා. එහෙනම් අපි ඉපදී ඉපදී මෑරි මෑරි දුක් විඳ විඳ මේ එන ගමන අනන්තයි අප්‍රමාණයි. පින්වතුනි, අපි ධර්ම දේශනාවල් වලට හාමුදුරුවන් වහන්සේ වඩම්මනවා, කැඳගෙන එනවන් නෙවෙයි, එක්කගෙන එනවත් නෙවෙයි. හාමුදුරුවන් වහන්සේ දකිනකොට අපි සාදුකාර දෙන්න පුරුදුලා හිටපු ජාතියක්, හාමුදුරුවන් වහන්සේ දකිනකොට නැකිටින්න පුරුදුලා හිටපු ජාතියක්. පින්වතුනි, කල්පනා කරන්න, අපි හාමුදුරුවන්ගේ දේශනාවල් වලට අහුම්කම් දීලා මේ නිවන් මාර්ගයේ කෙටි කරගන්නට යන මාර්ගයක්. ඒ නිසා පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ සඳහාම් දේශනා කරන මහා සංඝරත්නය දැක්කාම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තුනුරුවන් කෙරේ සද්ධාවම උපදවා ගන්න කියන එක. පින්වතුනි, උදාහරණයක් ගත්තොත්
අපි සරප්පු දෙකක් නැතුව එළියට බහලා යනකොට මොනතරම් ගල් කැට පෑගෙනවද. හැබැයි අපි මේ ගල් කැට ගණන් ගන්නේ නැහැ. ඊළඟ උදාහරණය තමයි අපිට මොනතරම් ගස්කොළන් දකින්නට තියෙනවද. හැබැයි මේ හැම ගස්කොළන් එක්කම සඳුන් ගහක් දැක ගන්නත් දුර්ලභයි. ඒ වගේම මොනතරම් වනාන්තරවල ඇතු ඉන්නවද. හැබැයි මේ හැම ඇතාගෙම ගජමුතු දුර්ලභයි. ඒ වගේම අවසානක තමයි පින්වතුනි කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කෙලෙහි ගුණ දන්නා වූ සත්පුරුෂයන් අති දුර්ලභයි හැටියටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වතුනි අපේ මේ යන ගමන අවසන් වන්නේ නිවනින් පමණයි. ඒ නිසා නිවන කරා යනකොට අපි අවබෝධ කරගන්න ඕනි මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම විතරයි මට තියෙන්නේ. රූපං ජීරති මච්ඡානා නාමගොත්තන ජීරති. රූපය දෙර්ලගියත් පින්වතුනි නාමය අපාතර හැමදාමත් පවතිනවා. ඒ නිසා අපි කරගන්නා කුසල් අකුසල් විතරයි අපිට කවදාක හරි ඉතුරු වෙන්නේ. ඒ නිසා මගේ කියන දේවල් සියල්ලක්ම අත්හැරලා තමන්ට යන්න තියන මාර්ගයේ යන්නට කටයුතු කරන්නට ඕනි. ආන් ඒ නිසා තමයි මේ වගේ හිමිදිරි උදෑසන ඔබට හිරු සඳහාම් රැස් නාලිකාව තුළින් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩ සලසලා දෙන්නේ. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මගේ ධර්මයේ අහලා නිවන් මාර්ගයට යන්න පුළුවන් නම් ඒ ඇති. ආන් ඒක විතරයි බුදුරජාණන් වහන්සේගේ ඒකායන මාර්ගය. ඒ නිසා අවබෝධ කරගන්න පින්වතුනි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම බලන්න බණ පොතේ සඳහන් වෙනවා දෙමව්පියන්ට ගරු කරන්න, ගුරුවරුන්ට ගරු කරන්න. පින්වතුනි අම්මට ණය ගෙවන්න බෑ අපි බීපු කිරිවලට. තාත්තට ණය ගෙවන්න බෑ තාත්තා අපි වෙනුවෙන් හෙළපු දහඩියවලට. ගුරුවරුන්ට ණය ගෙවන්න බෑ ගුරුවරු අපි වෙනුවෙන් පෙවපු සිට කිරිවලට. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරන්නට ඕනි තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාවත් තමන් මෙලොවට බිහි කරපු මෑණිවරුන්ට පියවරුන්ට ආශිර්වාද කිරීමත් ප්‍රාර්ථනා කරන්නට ඕනි. ඒ වගේම තමයි පින්වතුනි එක දරුවෙකුයි අම්ම කෙනෙකුයි පුතායි ඉන්නවා. හැබැයි මේ දරුවා චූටි කාලෙම පියතුමා මිය පරලොව යනවා. ඉතුරුනේ මේ පුතායි අම්මයි විතරයි. දවසක් මේ අම්මා වැඩට යනවා රෙදි හොදන්න අතේ සල්ලි නැති නිසා. දවසක් වැඩට ගිහිල්ලා ගෙදර එනකොට අර පුතා ටිකෙන් ටික ලොකු වෙලානේ. භාර්යාවක් ගෙදරට එක්කගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ මෑණියන්ට හැමදාම කරදර කරනවා. මට ඉන්න බෑ මට යන්න ඕනි ඔයාගේ අම්මා ගහනවා කියලා අර ස්වාමි පුරුෂයාට කියනවා. පින්වතුනි දවසක් මේ ස්වාමි පුරුෂයා හොඳටම බීලා ගෙදරට ආවා. ඒ ආවාම පස්සේ මොකද්ද කියන්නේ? මම හෙටම යනවා මේ ගෙදරින් මට ඉන්න බෑ. මේ පුතා දැන් මොකද්ද කියන්නේ? මොකද්ද අපේ අම්මට කරන්න ඕනි කියලා අහනවා. ඊට පස්සේ කියනවා අම්මව මරන්න කියලා. දැන් කොහොමද අම්මව මරන්නේ? ගේ පිටිපස්සට එක්කන් ගිහිල්ලා වාඩි කරනවා පුටුවක. පුටුවක වාඩි කරවලා අත් දෙකයි කකුල් දෙකයි පුටුවට තියලා බැඳලා අර උතරන උණු වතුර මුට්ටියෙන් ටික ටික වක් කරනවා. බලන්න මේ මෑණියන් දැන් හිත ගලක් කරගන්නවා. ඇයියේ මේ දේ කරලා මගේ පුතාට හොඳ දෙයක් වෙනවා නම් මට ඇති කියලා චේතනාව මේ මෑණියන්ට පහළ වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මෑණියන් ගෙහෙල්ලා ඇඳේ නිදි කරනවා. මේ භාර්යාව ගිහින් බලනවා මේ මෑණියන් මැරිලාද කියලා. ඊට පස්සේ බලනකොට මේ මෑණියන් ටිකක් අමාරුවෙන් ඉන්නවා. අර භාර්යාව මොකද කරන්නේ? මිරිස් කුඩුයි ලුණුයි එකට කලවම් කරලා අර මෑණියන්ට වක් කරනවා. ඊට පස්සේ මේ මෑණියන් දෙවෙනි වතාවටත් හිත ගලක් කරගන්නවා. මේ දේ කරලා මගේ පුතාට හොඳක් වෙනවා නම් කියලා ඒ මෑණියන් එතනම මිය පරලොව යනවා. ඊට පස්සේ හත් දවසේ දාණය දෙනවා. තුන් මාසේ දාණයට සතියක් තියෙනකොට අර භාර්යාවට මොකද උනේ? එයාගේ ඇඟේ දියපට්ට දාලා ඒවා ඕජස් ගලන්න පටන් ගත්තා. මෙයා කල්පනා කරා මේකට එකම බෙහෙත තමයි ලුණුයි මිරිස් කුඩුයි කියලා. හිතලා ඒකත් කලවම් කරලා වක් කරගත්තා. ආම් බලන්න පින්වතුනි අපි කරන්නා වූ අකුසල් අපේ පිටුපසින් ගමන් කරනවා කියන්නේ ආන් ඒකටයි. දැන් බලන්න මාළු වල්ලන්නේ පෙලක් අය සතුට වෙන්න.
ආන් එතකොට කල්පනා කරන්න අපි කරන කුසල් අකුසල් අපේ පිටුපසින් එනවා වගේ කරන කලට පව මිහිරිය වීසේ විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ කියන්නේ ආන් ඒකයි අපි යම්කිසි පාපකාරය සිටුවෙලා සිටුවද ඒ සිටුවෙල්ලට අනුව අපි වැඩ කරාද හැබැයි පින්වතුනි අපි කවදරයි ඒ දේවල් ගෙවන්නට සිදු වෙනවා ඒ වගේම තමයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ගාරෝච නිවාතෝච නිවාතෝච කියන්නේ මොකද්ද අපි සෑම ප්‍රශ්නයකටම මුහුණ දෙන්නට ඕනි නිවිච්ච ස්වභාවයෙන් කිසා ගෞතමි සිද්ධාත් කුමාරයා උයන් කෙලි හමාර කළා රාජමාලිගාවට යන ගමන් විලාසය හොරෙන් බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳලා උපමාවල් වගේක් කියනවා නිබ්බුතා නෝන සා මාතා මෙවන් පුතෙක් ලබන්නට මවක් මොනතරම් නිවිච්ච කෙනෙක් වෙන්න ඕනිද නිබ්බුතා නෝන සා පිතා මෙවන් පුතෙක් ලබන්නට පියතුමා මොනතරම් නිවිච්ච කෙනෙක් වෙන්න ඕනිද නිබ්බුතා නෝන සා නාරි මෙවන් ස්වාමි පුරුෂයෙක් වන්නට මව මොනතරම් සෙනෙහබර මෑණියන් කෙනෙක් වෙන්නට ඕනිද ඒ වගේම තමයි පින්වතුනි කල්පනා කරන්නට ඕනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධම් චාරිකාවේ නියැලෙන ඔය පින්වතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නට තමයි හිරු සඳහාම් රැස් නාලිකාවේ සියලුම දෙනාම සෑම දිනකම හිමිදිරි උදෑසන ධම් අසන්නට ඔය පින්වතුන්ට ඉඩ සලසලා දෙන්නේ එහෙමනම් පින්වතුනි මේ මොහොතේදී රැස් කරාගත්තා වූ සියලුම පින් කුසල් හිරුටේ විනාලිකාවේ සියලුම දෙනාටම සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී චිර ජීවනය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව පිහිට කිරණ ආශිර්වාදේ ආරක්ෂාව රැකවරණේ දිගාසන නිරාන්තරයෙන්ම ලැබේවා ඒ පින්වතුන්ට සෑම දිනකම මෙවන් උතුම් පින්කම් කරන්නට වාසනාව සම්පත්තේ උදා වේවා වෙත්වා චේතනානම් භික්කවේ කම්මං වදාමි නරක සිතුවිලි නැතුව හොඳ සිතුවලින් රටට සේවය කරන්නට වාසනාව ලැබේවා ඒ වගේම පින්වතුනි මේ ලෝකයේ තියෙන උතුම්ම රසය තමයි ධර්ම රසය ඒ නිසා දහම් චාරිකාවේ යන්නට ඔබ සෑම සියලු දෙනාටම ඒකායන මාර්ගයේ සනිටුහන් කරන්නට වාසනා සම්පත්තිය උදා වේවා වෙත්වා කියලා දෙවියන්ටත් එකටම පින් දෙන්න ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනම් චිරං රක්කන්තු දේශනම් චිරං රක්කන්තු මං පරන්ති ඒ වගේම හිමිදිරි උදෑසන ඔය පින්වතුන්ට හිරු ටීවී නාලිකාව තුලින් ධර්මය ශ්‍රවණය කරන්නට ඉඩ සලසලා දුන්නා ඒ නිසා ඒ සෑම සියලු දෙනාට සියලු දෙවියන්ගේ දේව පිහිට ආශිර්වාද නිරන්තරයෙන්ම ලැබේවා ලැබෙත්වා ඒ වගේම බුද්ධ ශාසනයත් අපවත් ඔබවත් ආරක්ෂා කර දෙන 33 කෝටි දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව පිහිට ආශිර්වාද ලැබේවා ඒ වගේම අධ්‍යාපන අදාරණ දරුවන්ට හොඳින් අධ්‍යාපන කටයුතු කරගන්නට වාසනාව සම්පත්තිය උදා වේවා වෙත්වා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි